අර්ගතුමා ඉියාව ගිල්ලාවා එතකොට ඔයි අගමත්තුමා කියලතිබුණා දහතුම බලගන්නන්න කටයුතු කරන්න එකට පොතාගේදන්න ගැන සිමත් කල තිබ ඒගැන ජරාවාගේ සහ රජය ස්ථාවරය නෑ. දහතුන්ගන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පළාත් සභා ක්‍රමය දහතුන්ගන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බොහොම පැහැදිලිව අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. දැන්ට පළාත් සභාවක් තියෙනවා. නැති වෙලා තියෙන මහජන නියෝජිතෝ විතරයි. එදා ආරම්භ කරපු පළාත් සභාව මේ වන විටත් දැන් මහජන නියෝජිතයෝ නැති හින්දා ආණ්ඩුකාරවරයෙක් යටතේ ඒ පළාත් සභාවෙන් ඉටු යුතු සේවාවල් ටික ඉටු වෙනවා. හැබැයි ඒකේ මහජන නියෝජිත නැති එක ගැන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට අපේ ලොකු අප්‍රසාදයක් තියෙනවා. මොකද හේතුව මහජන නියෝජිතයෙක් ඉන්නවා නම් තමයි මේ ඕන ප්‍රශ්න උසුමක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. උදාහරණයක් ගන්නවා මේ අද පතාවත් පාසලට ඇවිල්ලා මේ මුදල් ප්‍රතිපාදන ටික ලබාගෙන තියෙන විදිය වගේම කෙනෙක් ගාවට ගිහිල්ලා අපිට ඒක ඉල්ල ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා මං හිතන්නේ ඉදිරියේදී මොකද අලුත් දෙයක් නෙවෙයි 13 වන සංශෝධනය කියලා කියන්නේ. පළාත් සභාව ක්‍රමය අලුත් දෙයක් නෙවෙයි. රටට පුරුදු වෙලා තියෙන දෙයක්. මේව කළා. හැබැයි ඒකේ යම් ප්‍රශ්නයක් තියෙනවා. ඉඩම් බලතල සහ පොලිස් බලතල තියෙන එක. ඒක ඉතින් කතිකාවක් ඇති කරගෙන අනිත් අයත් එක්ක සාකච්ඡා කරලා ගතිගුතු ක්‍රියාමාර්ගයක් හදලා තමයි මම නම් විශ්වාස කරන්නේ. ඉදිරියේදී ජනාධිපතිවරයෙක් පිහි කරනවා නම් පරිදි රළු කුසලෙක් සජාති පක්ෂෙන් පිහි කරයිද නැත්නම් පොදු ජන පෙරමුණෙන්මද ජනාධිපති නෑ. තාම අපි ජනාධිපති මැතිවරණයක් ගැන අපේක්ෂකයෙක් ගැන හිතලා නෑ. අපිට අවශ්‍ය අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට 134 දෙනෙක් වැඩි බහුතරයක් ඕට්ටුවෙන් ඡන්දේ දීලා පත් කරගත්තේ ගෝඨාභය ජනාධිපතිතුමාගේ කාල ස්ථාමුව තුල යන්න. ඒක 20:24 අවසන් වෙනවා. එතනදී අපි එතුමයන් බලාපොරොත්තු වෙන රටේ ආර්ථිකය ගොඩ ගැනීම සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම. එතකොට ඒ අපි එදා ඡන්දය දෙනකොට එතුමට කිව්වේ නැහැ ඊළඟ පාරත් ජනාධිපති අපේක්ෂකයා වෙන්න කියලා. ඊළඟ පාර ජනාධිපති අපේක්ෂකයා කවුද කොහොමද කරන්න කෙනෙක් ගැන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවත් එක්ක සාකච්ඡා කළා තමයි අපි එවැනි තීන්දුවක් ගන්න. හැබැයි ගන්න හැම තීන්දුවක්ම රට වෙනුවෙන් රටට ගැළපෙන නායකයෙක්ව තමයි අපි තෝරන්නේ. මොකද අපිට තේරුවානේ අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාව ගෙනල්ලා එතුමා හොඳ කෙනෙක්. නමුත් එතුමා තීන්දුව తీරන නොගැනීම තුල තමයි අරගල කරුව මෙච්චර කැලෑ නීති අතරගත්තේ. ගෙවල් ගිනි තිව්වේ මිනි මැරුවේ ඒ නිසා. හැබැයි රටට මේ රටට දැන් අවශ්‍ය වෙන්නේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න පුළුවන් දැඩි තීන්දු ගන්න නායකයෙක්. මම හිතන්නේ ඡන්දයක් 20:24 වර්ෂයේ අනිවාර්යෙන් තියන්න ඕනනේ. පළාත් පාලන ඡන්දයේ අත්හිටුවලා තියෙන එක තියන්න ඕන. ඊට පස්සේ ජනාධිපති මැතිවරණය අනිවාර්යයි. ඒක විවස්ථානුකූල ජනාධිපති මැතිවරණයක් ලබන අවුරුද්දේ අවසන් වෙන පෙර තියන්න ඕන. ජනාධිපතිතුමාට ඕන නම් පුළුවන් පාර්ලිමේන්තුව විසුරුවලා පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න. එහෙම නැත්නම් අර මුලින් කතා කරපු පළාත් සභා මැතිවරණය. මේ මැතිවරණ හතරෙන් එකක් මොන හරි තියන්න ඕන. අපි පක්ෂයක් ඇරියට ඕන එකකට අපි ලෑස්ති. අපි බොහොම වගකීමකින් කියන. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.